මොහිත් මාලික් නම් වූ ඉන්දියානු රූපවාහිනී නළුවෙක්. දිල්ලියේ උපත ලද ඔහුගේ උපන් දිනය වන්නේ 1984 ජනවාරි 11. ඔහුගේ පාසල දිල්ලියේ එයාපෝස් භාරතී පාසලුවද ඉගෙනුම ලැබමින් සිටියේදී ඔහු නිරූපණ ක්ෂේත්‍රය සඳහා සහභාගී වුණා. ඒත් සමගම ඔහුගේ පින්තූර සංග්‍රහවල ප්‍රසිද්ධ වුණා. ඔහු මුලින්ම ඔඩිෂන් එකකට කැඳෙව්වා ඒ මුම්බයි වලට. ඒ කොටස් 13ක දෙවි කතා මාලාවක්. ඒ රඟපෑවද ඒ අදටත් විකාශ වෙන්නේ ඇති දෙවි නාට්‍යයක් වුණා. අඩි 5යි අඟල් 10ක් උස මොහිත් මලින්ගේ බර කිලෝග්‍රෑම් 77ක්. කඩවසම් සිරුරක් හිමිය නිසාවෙන් ඌට වතුරින් වතුර දෙවි නාට්‍ය ගලා එන්නට වූවා. ඔහුගේ සහකාරිය ලැබුණේ ඔහුගේ දෙවි නාට්‍ය උද්ගත කිරීම අතරතුරයි. ඉන්දියානු රූපවාහිනී කතා මාලාවක් වන බානුමයෙන් තේරි දුලානී උද්ගත කිරීම අතරතුරේදී ඌට ඒ මුණ ගැසුනේ. ඒට මුලින්ම ආදරය ප්‍රකාශ කළේ අපේ පළවෙනි දැදිනක බැවින් ඇය සිතුවේ වීරුවක් කියා. දෙවන දිනේදී ඔහු නැවතත් ඇයට ආදරය ප්‍රකාශ කර සිටි අතර ඉතා ප්‍රීතියෙන් ඇය ඊට ඉකුගත්තේ ප්‍රකාශ කළා. ඉන්දියානු ටෙලි නාට්‍ය නිලියකන ආදිති මාලාති ජාතික කාන්තාවක් වුණා. ඔවුන්ගේ නොගැලපෙන උන් වටහා ගත්තද දෙදෙනාගේ ආදරය සියල්ල මබිමවා 2010 දෙසැම්බර් මාස පළවෙනිදා ජයගත්තා. භාෂාවත් වෙනස් ගති පැතුණු සියල්ල මොහොතින් වටහා ගත් ඔවුන් සැමිට ඔවුන් කියන ගැපින් ගැලපෙන ආකාර සකස් කරන විවාහයට පත් වුණා. මොහිත් මෙසේ ප්‍රකාශ කරනවා. රූපවාහිනී නළුවෙක් කියන්නේ හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන් රැකියාවක්. මුලින්ම මම රඟපාපු ටෙලි නාට්‍යවලට සුළු මුදලක්වත් ගෙව්වේ නෑ. ඒ තරම් කටුක අත්දැකීම් මට තියෙනවා. ඒත් කල්ලි අද මිනිස්සු කවුද කියලා මම අඳුරගත්තා. කොහොමද යාලා එක ගනුදෙනු කරන්න කියලා මම අත්දැකීමෙන් දැනගත්තා. දැන් මම ස්ථාවරයක ඉන්නවා. ඒ තේරට වඩා මට වැදගත්ම දේ තමයි මේ රැකියාවෙන් මට ලැබුණු ලොකුම තෑගි. එමගේ බිරිඳ. ඒ ගැන මම ගොඩාක් සතුටුයි. 2019 වසරේ හොඳම නළුවාට හිමි ලයන්ස් ගෝල්ඩ් සම්මානය දිනා ගන්න ලැබුවේ ඔබ අප කවුරුත් කුතුහලයෙන් අරගෙන මිනි පාන ඔබ ටෙලිනාට්‍ය කතා මාලාවේ සිකන්දර් සිංගේ චරිතයටයි. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝ නරඹන්න ඔබත් කැමති නම් සබ්ස්ක්‍රයිබ් කර අප සමග එකතු වෙන්න.